යිබෝවන් ග්‍රහමන්්ඩලේ රජුවන රවිග්‍රහයා අගෝස්තුමාසේ දාහත්වන දින උදේ නැත්නම් මධ්‍යමරාත්‍රී දොළහයි හතලිස් හයට පමණ සිංහරාසියට පිවිසෙනවා. ප්‍රියකාරක රවිග්‍රහයා සිංහරාසියට පිවිසීම රට අභ්‍යන්තරය තුර තමක්දුරට කැළමිලි සහගත තත්වයක් ඇතිකරවන්න පුළුවන්. ඒ වගේම සහල්මිල සම්බන්ධව රට තුළ ගැටලු පැනනගින්නට හැකියාව තිබෙනවා. රටේ පාලකයා දැඩි තීරණගන්නට හැකියාව තිබෙන කාලයක්. ඒ වගේම තමයි රථවාහනවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලෑමට හැකියාවක් තිබෙනවා. මේ නිසා පවතින තත්ත්වය තරමක් දුරට ගැටලුකාරීස්පාවයක් තමයි ගෙන දෙන්නේ. ඒ වගේම දෙදස් දාහතේ ස් සැප්තැම්බර් මාසේ දා සේවන දින දක්වා රවිගහයා සිංහරාශය තුළ රැඳී සිටනවා. මෙම රවිගහයාගේ සිංහරාශි ගතවීම, ඔබේ ලක්නයෙන් ලක්නයට බලපානයුරු අපි මදක් විමසා බලමු. මේෂලක්නේ. මේශලක්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව විටකදී ලාබලබීම්වලට යොමු වෙන්න පුළුවන්. ඒවගේම තමයි ඔබ රැකයා කරන ස්ථානය තුළ ඔබට අන්න අයගේ ප්‍රසාදයට ලක්වීමට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි ඔබ දුරගමනක් සැලසුම් කරයෙක් නම් නියද වශයෙන් ඒ සඳහා ඔබට අවස්ථාවූදාවේවි. ඔබ විදේශ ගමනක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ රැකයාස්ථානය තුළ වෙනස්වීම් කිහිපයක්ම මෙම ගහමාරුවත් සමඟ සිදුවේවි. ඒවකිම තමයි ආයතන ප්‍රධානයාගේ බලය මෙම ග්‍රහයමාරුවත් සමඟ වැඩි වන බව පෙනෙන්න්නට තිබෙනවා. වෂබලක්නය. වෂබලක්නයෙන් උපන් ඔබට මෙම රවිගේ සිංහරාශි ගතවීම හවුල් කටයුතු කරගෙනයාමේදී තරමක් දුරට ල්පනාකාරී වැඩකටයුතු කරන්න විශේෂයෙන් ඔබට ඔබගේ උත්සාහය සහ කැපවීම තුළ දියුණුව අත්වෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒවගේම ඔබට සමාජයෙන් යම්තාක්දුරට ගරු ආන්නමාන්න ලැබෙන්න පුළුවන්. සැලකිලි ලැබෙන්න්න පුළුවන්. නමුත් ඒ එම දේවල් තාවකාලිකවීමට හැකියාව තිබෙනවා. සමාජය තුළ ඔබට තිබෙන තත්ත්වය තර්මක්තුරට වැඩිවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම, ඔබ නව නිවාස මිලදී ගැනීමට බලාපොරොත් වූ අයෙක් නම් මෙම ග්‍රහමාරුවත් සමඟ නියත වශයෙන් සඳහා ඔබට අවස්ථාව උදාවේවි. මිතුනලක්නය. මිතුනලක්නේ උපන් ඔබට මෙම ග්‍රහමාරුව අනපේක්ෂිත ලාභ ලැබෙන්න්න පුළුවන්. ඒ වගේම ඔබට ලොතරයි ජය ලැබෙන්න්න පුළුවන්. ඔබට ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු කීපයක්ම මෙම ග්‍රහමාරුවත් සමඟ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම, ඔබට සිතේ සතුට දැනෙන කාලයක්ටස තමයි මෙම ග්‍රහමාරුව පෙනෙන්න්නට තිබෙන්න්නේ. විශේෂයෙන්ම ඔබට සැප පහසුුවට ජීවිතය ගතකිරීමට මෙම කාලය තුළ අතිවාරමය දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අලුත් මිත්‍රයන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන ග්‍රහමාරුවක් ලෙස පෙනෙන්නට තිබෙනවා. කටකලක්නය. කටකලක්නේ උපන් ඔබට මෙම ග්‍රහමාරුව, දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත් පිය යුතු ගහමාරුව. විශේෂයෙන්ම දෝෂාරෝපණයන්ට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම මෙම ග්‍රහමාරුවත් සමඟ ඔබට පසුගියකාලය තුළ කිරීමට නොහැකිූ යමක් අවසන් කර ගැනීමට හැකියාව තිබෙනවා. එන් ඔබට සාර්ථකපතිබල ලබා ගැනීමට දැ පුළුවන්කම තිබෙන බව තමයි පෙනෙන්න්නට තිබෙන්නේ. සිංහලක්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව සිදුුවන්නේ ඔබේ ලක්නයට. විශේෂයෙන්ම සිංහලක්නෝ ඔබේ ලග්නාධිපතිවෙන්නේ රවිග්‍රහයා. රවිග්‍රහයා ලක්නයට පැමිණීමත් සමඟ ඔබට ඔබගේ ඉඩම් නිවාස දේපල සම්බන්ධ කටයුතුවට ඉතාමත් සුබදායි තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජය තුළ ගෞරවය නම්බුනාම ලැබීමටද ට හැකියාව පවතිෙනවා. විශේෂයෙන්ම ඔබගේ සාහයෙන් කරන කටයුතුවලින් ජයග්‍රහණහිම්වන බව පෙනෙන්න්නට තිබෙනවා. ක්‍යයාලක්නය. කනියාලක්නේ නුපන් ඔබේ බලාපොරොත්තු මෙම ග්‍රහමාරුවත් සමඟ ස්ත සිද්ධ වන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබට අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට හැකියාවලබෙනවා. ඒවගේම රැකයාස්ථානය තුළ නැත්තම් ව්‍යාපාරික කටයුතු කරන එෙක් නම්, කටයුතු දියුණුවන බව තමයි පෙනෙන්නටතිබෙන්නේ. විශේෂයෙන්ම ඔබේ තත්වය මෙම ග්‍රහමාරුවත් සමඟ හිහලයන්න පුළුවන්. ඔබට සමාජය තුළ පිළිගැනීම ලැබීමට හැකියාව තිබෙනවා. තුලාලක්නය. තුලාලක්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් තමඟ වචන පාවිච්චයදී ප්‍රවේසම්වීම තමයි වැදගත්වෙන්නේ. ඒ වගේම ඔබට යම්ඥම් බාධකාරී තත්වයන් නැතිවෙන පුළුවන්. විශේෂයෙන්ම ඔබට අන්‍යන්ගේ උදවඋපකාර ලැබීමේදී ඔබට තරමක් දුරට ගැටලු තත්ත්යන් මතුවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබ දුර ගමන් බිමන් ්‍යෑමේදී බොහොම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න වච්චි කලක්නේ. වොච්චි කලක්නේ නොපන් ඔබට මෙම ගහමාරුව ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට අලුත් සැලසුම් කීපයක්ම සකස්කර ගැනීමට මෙම කාලෙ තුළ හැකි වෙනවා. ඒගේම තමයි ඔබගේ දවු දරුවන් වෙනුවෙන්. නැත්තම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලුවෙන් වැඩිපුර වෙහෙසමහන්සිවීමට සිදුවේවි. විශේෂයෙන්ම ඔබ නොසිතු ආදායම් මාර්ග කීපයක්ම මෙම ග්‍රහමාරුවත් සංග විවෘත වෙන බව තමයි පෙනෙන්න්නට තිබෙන්නේ. දනුලක්නය. දනුලක්නය උපන් ඔබට මෙම ග්‍රහමාරුව තරමක් දුරට බාධාකාරී තත්වයන් ගෙන දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔබගේ උත්සාහය කැපවීම රමක් දුරට අඩුවීමට හැකියාව තිබෙනවා ඒනිසා බොහොම ප්‍රවේශමෙන් යුතුව බොහොම උත්සායන්නතුව කටයුතු කරන්න. ඒවගේම තමයි උබගට ඔබට ඔබගේ සහෝදරයෙකු වෙනුවෙන් වැඩිපුර මුදල් වැයකිරීමට සිදුවේවි. නැත්නම් ඔවුන් වෙනුවෙන් ඔබගේ ශ්‍රමය වැයකිරීමට සිදුවේවි. විශේෂයෙන්ම ඔබ නව රැකියාවකට යෑමකට බලාපොරොත්තුවෙන් සිටියනම් මෙම කාලය තරමක් සුබදාහි තත්ත්යක් තමයි පෙනෙන්න්නට තිබෙන්නේ. මකරලක්නේ. කරලක්නය උපන් ඔබට මෙම ගහමාරුව විවිධ ශේෂශ්‍රයන්ට යොමුවීමට හැකියාව උදා කරවා. ඒවගේම තමයි සෑම කටයුත්තකීම ඔබට සාර්ථක පතිඵල ලබා ගැනීමට නිරන්තරයෙන්ම අවස්ථාවූදාවේවි. විශේෂයෙන්ම රැකියාව නැත්තම් ඔබගේ ව්‍යාපාරික කටයුතු. ඉතාමත් සාර්ථක වන බව තමයි පෙනෙන් නැති බෙන්නේ. ඔබට මෙතෙක් පැවති අවුල්වියවූල්තත්වයන් තර්මක් දුරට ලිහෙල්වී යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මුදල් ලැබී මති නිතාමත් යහපත් බවක් වෙනෙන් නැති බෙනවා. ඒවගේම ඔබට තරමක් දුරට මෙම කාලය තුළ ගමන් බිමන් අධිකබන්න පුළුවන්. ඔබට බලාපොරොත්තු කීපයක් ඔබගේ සිතට දැනන්න පුළුවන්. ඒවගේම ඔබට ඔබ කරන කියන සියලුම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනවා. කුම් බලක්නය. කුම්බලක්නයෙන් නඋපන් ඔබට එම ග්‍රහමමාරුව විදේශගතවීම් සඳහානැත්තම් විදේශ සම්බන්ධතාතඳහා ඉතාමත් යහපත් භවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ඔබ රැකියා කරන ස්ථානය තුළ ඔබට නියත වශයෙන්ම උසස්වීම් ල වේවි. ඔබට උසස් නිලධාරින්ගේ පැසසුම් ලැබීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ආර්ථිකමයතින් ඔබට මූල්ලියමයයාති නිතා ශක්තිමත්. හ මාරුවක් ලෙස මෙම ්‍රහමාරුව පෙනෙන්න්නට තිබෙනවා. ඔබට මෙතෙක් පැවති සතුරු කරදල තත්ත්වයන් තරමක් දුරට අඩුවන බව තමයි කියන්න පුළුවන්. මීනලක්නය. මීනලක්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම තමයි වැදගත්වන්නේ. විශේෂයෙන්ම ඔබ බුද්ධිමත්ව ක්‍රියා නොකලොත් ඔබට නොකළ වැරදිවල්ට මූනදීමට සිදුවේවි. විශේෂයෙන්ම ආදායම්මාර්ග ලැබුණද ඔබට තරමක්දුරට ්‍රහමාරුවත් සමඟ වියදම් අධිකවෙන්න පුළුවන්. විටකද ඔබට තරමක් දුරට ගේ දොර ඉඩකඩම්බලට පවා වැඩිපුර මුදල් වැෑකිරීමට සිදුවේවි. ඔබට මෙම ග්‍රහමාරුවත් සමඟ ඔබගේ සිතේ සත්තුට තරමක් දුරට අඩුවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ඔබ කලා කටයුතු කරන කෙනෙක් නම්. නැත්නම් ගිනුම් කරණය පිළිබඳ රැකියාවක් කරන ඒෙක් නම් මෙම තත්ත්වයන් තර්මක් දුරට අඩුවන බව තමයි පෙනෙන්න්නට තිබෙන්නේ